සිරස දාම් කතාව මේ විදිහ අපි හැමෝගෙම හිතේ කුතුහලයක් නිර්මාණය කරමින් වේගෙන් හිතා ගන්නටවත් බැරි ආකාරයට වේගෙන් ඉදිරියට ගලාගෙන යන කතාවක් තමයි මේ විදිහ අලුත්ම තත්වය තමයි ලිබෙරාගේ මග පෙන්වීම යටතේ වෝල්ටර් විසින් යෝගා ඝාතනය කිරීම පෙන්වා දෙන්න පුළුවන් ඒ සියල්ලම අතරේ අපි හැමෝගෙම ආදරය දිනාගත්ත තව කෙනෙක් ඉන්නවා ඒ තමයි වෝල්ටර් නම් ව්‍යාපාරිකයෙකුගේ ආරක්ෂකයා වන ජේකොබ් ඔප්පෙරා ජේකොබ් කියන්නේ කතාවේ හැටියට නම් කතා කරන්න බැරි කෙනෙක් ඒ ජේකොබ්ට ඇත්තම කතා කරන්න පුළුවන් ජේකොබ් තමයි කෙවින්ට අවශ්‍ය කරන සියලුම තොරතුරු ලබා දෙන කෙනා අමයාගේ නැති ගුණ මතකයේ යලි ලබා ගන්න විශාල කැපකිරීමක් කරන තවත් එක ටෙක් ලෙස අපිට ජේකොබ් ඔප්පෙරාව පෙන්වා දෙන්න පුළුවන් ඒත් ඒ කිසිම දෙයක් වෝල්ටර් දන්නේ නැහැ ඒත් වෝල්ටර්ගේ සෙක්‍රටරි වන මිස් රශ්මිනම් ඒ සියල්ල දන්නවා ජේකොබ්ට කතා කරන්න පුළුවන් කියලා දන්නේ ඒ දෙන්න විතරයි රශ්මි දන්නවා ජේකොබ්ට කතා කරන්න පුළුවන් කියලා නම්බර් 3 වන වෝල්ටර්ගේ දියණිය සමග ආදරය කරන ජේකොබ්ට උදව් කරන එකම කෙනා තමයි කෙවින් ඒ නිසාම ජේකොබ් කෙවින්ට උදව් කරනවා ඇත හදිස්සියෙම ජේකොබ්ට එන එක ෆෝන් කෝල් එකක් නිසා ජේකොබ්ගේ මුළු ජීවිතේම වෙනස් වෙනවා ජේකොබ්ගේ මුළු ජීවිතේම අනතුරට ලක් වෙන්නේ වෝල්ටර් විසින් ටීවී රූම් එකේ ඉඳලා ජේකොබ් කතා කරනවා දැනගැනීමත් සමගයි කතාවේ විදියට රශ්මි විතරයි දන්නේ ජේකොබ්ට කතා කරන්න පුළුවන් කියලා ජානක පවා පුදුමයට පත් වෙනවා මේ ජේකොබ්ගේ කතා කිරීමත් සමග අවාසනාවකට වගේ ඒ සියල්ල දැනගැනීමත් සමග වෝල්ටර් විසින් ජේකොබ් ඝාතනය කරනවා ඒ සියල්ලත් සමග වෝල්ටර් විසින් කතාවේ හැටියට තවත් එක කළු ඉත්තෙක් මේ කතාවෙන් ඉවත් කරනවා ඇත ඉතින් අපි බලමු ජේකොබ් විසින් ලබා දෙන අමයාගේ මතකය යලි නැවත ගන්නට පුළුවන් එන්නක කෙවින් ඇත්තම ප්‍රයෝජනට ලබා ගන්නවද කියලා ඇත්තම යෝගා ළඟ තිබුණේ මතකය යලි ලබා ගන්නට පුළුවන් එන්නතද එහෙම නැත්තම් මිස් චෙනායාගේ මතකය නැති කිරීමට යොදා ගන්න එන්නතද අපි බලමු ලිවෙරාගේ සෙල්ලම් අපිට තාමත් බලා ගන්නට බැරි වුණා වෝල්ටර් සහ ලිවෙරා විසින් එල්ල කරන ගේම් එක අපිට ළඟදීම බලා ගන්න පුළුවන් ඉතින් අපි බලමු සෙල්ලමක් නොවන මේ දාම් කතාවේ ඊළඟට මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉමු